අපි දැන් ඉඩ නගින්න මොන්ඩගලට නගින්ඩ එතන ළඟටම බයික් කියන්න පුළුවන් උපරිම ළඟට මෙතන අපි බයික් දැම්ම කට්ටිය නෑ වැඩියනි ඔව මෙතනින් තමයි නගින්න තියෙන්නේ මෙතන හරි මෙතනින් තමයි අපි නගින්න යන්නේ හරි එහෙනම් ඉතින් අපි නගිමු අපි ගමන නම් පටන් ගත්තා ඉතරව්වත් නැහැ ඒ විදිහට නෑ වහිනීට අපිට ලොකු ලොකු අකරතැබ්බයක් වුණා අපි ඒක උඩට ගිහිල්ලාම කියන්න මොකක්ද වුනේ කියලා හරි අපි ආව මොන්න ගලට පොඩි වැස්සකුත් තියෙනවා අපි හැමදාම කොහේ හරි ආවොත් වහිනවා ඇයි කියලා අහන්න එපා හේතුව කියන්නේ විශේෂ හේතුවක් නැහැ ආවොත් වහිනවා ඉතින් ඒකයි උඩේ නංගිනාව ඔන්න ආව අපි පොට් එකට වැස්සොත් එකයි මාර චිල්ල ඇතිනේ නේ ඔව් හැබැයි මේ හරියට විතරයි වහින්නේ ඔව් අනිත් පැති වල වහන්න පේන්නේ නැහැ අර ඈත පේන්නේ කොත්මලේ ජලාශය අපි ආව පල්ලේ ගලට ජලාශයටම ගිය හැකි අත්‍රීම් බැහැලා මම නම් දාගෙන ආවා ඊට පස්සේ අපි ඉස්සරහ ගලට නැග්ගා මේකට තව පල්ලෙහාට ගලක් තියෙනවා ඒක නෑ යන්න පොඩ්ඩක් බයයි කට්ටිය අඩුයි නේද කතාව කියන්න අපි දෙන්න විරසකත් වුණා එතන ඉතින් නේද හරි මලමක බව කියන්න මෙහෙමයි අපි ආවේකටම කොතනින්ද පුසල්ලෙන් දාලා මැප් එකේ පෙන්වන්න ඉතින් ඉතලම අපි මැප් එක බැලුවා ඔව් මැප් එක බැලුවා මැප් එකේ පාරවල් තුනක් පේනවා මැප් එකේ පාරවල් තුනක් පේනවා ඉතින් අපි මෙද පාර තෝරගත්ත ගම්පල ගම්පල අරහ තියෙන පාර තෝරගත්තා ඔව් ගම්පල
පොළහරෙන් ඔක්කොම ඉන්නේ පුස්සෙල්ලාවට ඇවිල්ලා. ඊට පස්සේ ඉතින් මැප් එක බලවලා ඉතින් මෙයා තා මැප් එක බැලුවා සරෙච්ච. බලලි වෙරේලා කොහොම හරි අපි කොතනද ආවේ? මම පට්ට කැලේකට ආවේ. කොහොමද කියන්නේ? ඇහිණා නෙමෙයි. ඊට පස්සේ දැන් අපි දැන් අපේ වීඩියෝ කැලි දාන්නේ. ඔව්. ඔය අපි වීඩියෝ කරලා විනාඩි කොහොම හරි පැය භාගයක් විතර ලස්සන තේවත්තු තේවත්තක් මැදින්න අපි ඉතින් හිතේ හරි පාර කියලානේ. දෙන්නේ ෆොටෝ ෂූට් එකකුත් කරලා ඔක්කොම කරලා ඉවරලා දැන් යනවා. ගිහිල්ලා ඒගොල්ලෝ කිව්වා හැබැයි නගින්න පුළුවන් කියලා නේ. ඔව් නගින්න පුළුවන්. ඉතින් හම්බෙච්ච කට්ටිය කිව්වා නගින්න පුළුවන් කියලා. ඊට පස්සේ දැන් ඉතින් ඒ ගමේ ඉන්න කට්ටිය නිසා අපි පළවෙනි පාරින් ඉඳලා අපි දන්නේ නැහැ නේ ඉතින් ඇත්තටම. නේද? ආ ගමේම කට්ටිය කිව්ව නිසා මෙතනින් යන්න කියලා අපි ඉතින් නැග්ගා. අඩිපාරක් ගියන්න තිබ්බ කැලේක. ඊට පස්සේ නගින කෝඩැල්ල විමානය. ඊට පස්සේ යන්න බෑනේ. මොහොත් ඉන්න අය. මොහොන්ගේ බෙටික් තියෙන. ඊට පස්සේ ඇත්ත කුමාරී දැන් අපිට තේරෙනවා හරියන්නේ නැහැ මේ පාර කියලා. YouTube වීඩියෝ වල දැකලා තියෙන ෆයිනස් කැලේ යන්නත් දෙන් යනවානේ. ඊට පස්සේ අපි කරේට එතන අංක කෙනෙක් ආව එතන මේ කොහෙද ඒ පල්ලිහාට ආවා. ඊට පස්සේ අපි යගින් හපුවා මෙයා කියලා යන්න පුළුවන් කිලෝමීටර් 4ක් විතර ෆයින් යන්න දෙනවා කැලේ මැද්දෙන් කියලා නේ. ඔව්. කිලෝමීටර් අපි මගක් ගියත් එක්ක. ඔව් භාගයක් දුර ගියත් ගියා. ඊට පස්සේ තමයි අර එහෙම කිව්වේ. ඉතින් කැලේ මැද්දෙන් ආයේ කිලෝමීටර් 3-4ක් යනවා කියන්නේ. පිස්සු හැදෙනවානේ. ඔව්. ඊට පස්සේ අපි කරපිටේ ආයේ පාරවල් ගැන හපුවා. ඊට පස්සේ කිව්වා මේ මහවැලි සෑයට ගිහිල්ලා එතන හරි ළඟ පාරක් තියෙනවා. ඔව් පාරවල් දෙකක් තියෙනවා කිව්වා. මොකද පාර දෙකේ පාරෙන් ගිහිල්ලා පුළුවන් කිව්වා. ආය මහවැලි සෑයට හැරෙන තැනින් පුළුවන් කියලා කිව්වා. අපි මේ පැත්තෙන් ආවේ මේ ගොඩම්ම අපේ මොකද්ද? කොත්මලේ ඩෑම් එකයි. ඔව් ඩෑම් එකයි මේ කඩදොර විහාරේ. කඩදොර විහාරේ බලන්න ඕන නිසා. හැබැයි එන කට්ටිය ලේසියි මේක නේද? ඔව් එනවනම් මේ පාරේ තමයි ලේසියි. ඔව් ඒ කියන්නේ ඒ කියන්නේ කූඩල්ලු නැහැ. අර කැලයක් කැලේ නැහැ ෆයිනස් කැලේ නේ තියෙන්නේ. ෆයිනස් කැලේ පාර ෆයිනස් කැලේ පටන් ගන්න තැනට එනකම්ම වාහනේ කිනවන නම් ඉන්න පුළුවන්. එතනින් හොඳ තමයි අර කැලේ ටික තමයි. ඔව් එතනත් කිලෝමීටරක් විතර තියෙන්නේ නේ. ඔව් විනාඩි 10 කින් වගේ විතර විනාඩි 15ක් විතර යනවා. ආ පිස්සක් යන්නේ කි. ඊට පස්සේ අපි ඉතින් අත් පොඩ්ඩක් අතරමහත් වුණා. ඔව් තරහත් වුණා. ඊට පස්සේ අපි ආවා උඩට. ඇයි තරහ වුණා කියද්දී අහක බලන්න. ඉතින් එහෙමයි වුනේ. ඔයාලට එනවා නම් ළඟම පාර තමයි ගම්පොළ හරහා පුසල්ලාවට ඇවිල්ලා පුසල්ලාවෙන් මහවැලි සෑයට එන්න ඕනේ. එන පාරේ එන්න දිගටම ඇවිල්ලා. නෑ මහ අපි මැප් එකේ කියන්නේ පාර දාන්න. ඔව් දාන්න. ඒ කියන්නේ අපි ડિස්ක්‍රිප්ෂන් එකේ දාන්න. ඔව්. අහු පාර. එනවා නම් ඒ කියන්නේ පාර වරදින්න නැතුව එනවා නම් හරිම පාර මේක නේ දාන්නකට. ඔව් මේක තමයි ඉතින් පාර. හා වරදින්න නැතුව එනවා නම් හරිම ලේසිම පාර තමයි. මේ මෙතන මහවැලි සාය ගාවට ඇවිල්ලා එන නිසා ආයි තින් වර්ධින්නේ නෑ. ඉතින් අපේ වින්සිලා YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ බලන්න. Yeah, wow.